නැවතත් ඔබ සමට සාමය සෞභාග්‍ය ප්‍රීතිය සමාදානයේ සපිරි ප්‍රීතිමත් නත්තල් සමයක් වේවා කියලා මම සුභාශිංසන ගෙනේනවා. අද දවසේ අපි සාකච්ඡා කරලා බලන්න යන්නේ දෙසැම්බර් 25 කොහොමද ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සිද්ධ වුණ දවස හැටියට අද වෙනකොට සභාව පිළි අරගෙන තියෙන්නේ කියලා. මේක ඓතිහාසික වශයෙන් වැදගත් වෙනා වූ කාරණාවක්. බොහෝ විද්වත්තු මේ ගැන කතා කරනවා, තර්ක කරනවා, ඔවුන්ගේ අදහස් දක්වනවා. මං හිතුවා ඔබට දෙසැම්බර් 25 ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්ති සිදුනේ කෙසේදයි කියලා යම් අදහසක් ඓතිහාසික වශයෙන් ඔබට ගෙනහැරපාන්න මේක අවස්ථාවක් කරගන්න මං අදහස් කරා. ඉතින් බොහෝ වෙලාවට මේකෙදි වැදගත් වෙනා වූ දෙයක් තමයි බයිබලයේ උන්වහන්සේගේ උත්පත්තිය පිළිබඳව එතරම්ම දින දර්ශනයක් ලෙස නැත්නම් දින වකවානු හරියට ප්‍රකාශ කරලා නැති නිසා විශ්වාසයක් නැත්නම් මිනිසු තුළ විද්වත් තුළ යම්කිසි අදහසක් තියෙනවා මුල් සභාවට ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය තරම් වැදගත් උන් නැහැ නමුත් උන්වහන්සේගේ මරණය තමයි වැදගත් උනේ කියලා ඒක නිසා තමයි සුභාරංචි කතෝරු ඉතා දීර්ඝ වශයෙන් උන්වහන්සේගේ මරණය වෙච්ච කාල නිර්ණය කාල වකවානුව දින පැය ගණන් හරියාකාරව ලියා තිබෙන්න තබලා තියෙන්නේ උන්වහන්සේගේ මරණය උත්පත්තියට වැදගත් කියනවා කාරණේ නිසායි ඒ අදහස මුල් කරගෙන මුල් භාවයය උන්වහන්සේ ඉපදුනේ කවදාද කියන එකේ තරම් වැදගත් නැහැ නමුත් උන්වහන්සේ මැරුණ දවස වැදගත් යයි සලකා බලලා මේක ගැන තරම් උනන්දුවක් දක්වලා නැහැ ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්ති දෙසැම්බර් මාසයේ හෝ එහෙම නැත්නම් ඒ තදාසන්න කාලයක සිද්ධ වුණ බවට පළවෙනිටම අදහසක් නැගෙන්නේ ජනවාරි 6 වෙනිදා පවත්වන එපිෆනි කියනා වූ ඒ උත්සවය නැගෙනහිර ඔර්තඩොක්ස් සභාවල් විසින් වැඩි වශයෙන් සමරන්නා උත්සවයක් ඒ එපිෆනි එක කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා හැටියට පොළොවට ලිදරව් කරපු දවස තමයි ජනවාරි 6 කියලා පිළිගන්නේ උන් සම්ප්‍රදායික වශයෙන් පසු කාලෙක මේක ශාස්ත්‍රවන්තයන් උන්වහන්සේව පැමිණ බහැදකීමේ දවස ලෙසත් සලකලා තියෙනවා මේක තමයි වැඩිම ඓතිහාසික වශයෙන් මුලින්ම වාගේ සඳහන් වෙන්නේ යම්කිසි දින දිනයක් වකවානුවක් නමුත් ඔරිගන් වැනි සභාපියවරු ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සැමරීමේ තරම් වැදගත් නෑ කියලා කලියුතු නැහැ කියලා අදහස් දක්වලා තියෙන එකට හේතුව එදා කාලයේ සිටියා වූ රාජ්‍ය නායකයන් පාරාවෝ වේවා කයිසර් අගෝස්තුස් නැත්නම් සීසර් වරු වේවා තමන්ගේ දේශපාලන බලය හරහා එන්නා වූ ඒ බලාධිකාරය තුලින් තමන් දේවත්වයට පත්වීමේ තිබෙන ආශාව හරහා තමන්ගේ උපන්දිනයේ සැමරීමේ උත්සව පවත්වපු නිසා ක්‍රිස්තුස් වහන්සේත් ඒට සමාන කරන්න තියෙන අකමැත්ත නිසාද ඔරිගන්තුමා කියලා තිනවා මේක පැවැත්වීමේ එච්චර වැදගත් නැහැ උන්වහන්සේගේ උත්පත්තිය කියලා. ඊට අමතරව අලෙක්සාන්ද්‍රේ ක්ලෙමෙන්තුමා හිපොලිටස්තුමා පොලිකාත්තුමා වැනි සභාපියවරු විවිධ දවස් මාර්තු මාසේ ජනවාරි මාසේ දෙසැම්බර් මාසේ ඔක්තෝබර් මාසේ වගේ මාසවල දවස් යෝජනා කරලා තිනවා තම තමන්ගේ අභිමතය සහ ගායනය කිරීම වලට අනුව. කෙසේ වෙතත් දෙසැම්බර් 25 ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියේ බවට ප්‍රධාන වශයෙන්ම මුල් කාල ඉස්සල්ලාම වාගේ සඳහන් වෙන ලේඛනයක් තමයි 4 වෙනි ශතවර්ෂයේ රෝමානු ශුද්ධවන්තයන්ගේ සහ වේදසාක්ෂිකයන්ගේ මරණය සඳහන් වෙනා වූ දින දර්ශනයක දෙසැම්බර් 25 සඳහන් කළා තියෙනවා මේ විදිහට නේටස් ක්‍රිස්ටස් ඉන් බෙත්ලෙහෙම් ජුඩියා කියලා. ඒ කියන්නේ ක්‍රයිස්ට් වොස් බෝන් ඉන් බෙත්ලෙහෙම් ඔෆ් ජුඩියා. බෙත්ලෙහෙමේ යුදයාවේ බෙත්ලෙහෙමේ ක්‍රිස්තුස් වහන්සේ උත්පත්තිය ලැබුවාය කියන එක සඳහන් කරලා තියෙනවා මේ රෝම දින දර්ශනයේ දෙසැම්බර් 25 වෙනිදා දවසට යටින්. ඒ නිසා මේකත් 4 වෙනි සියවසට ගිය කාලයේදී මූලිකව තියෙන ඓතිහාසික ලියවිල්ලක් මේ ඈත අතීතයේ කාලයක් දක්වා මේක දිව යනවා කියලා. කෙසේ වුවත් පළවෙනිම ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්ති දෙසැම්බර් මාසයේ සමරන්නේ ක්‍රිස්තුපූර්ව ක්‍රිස්තු වර්ෂ 336 කොන්ස්ටන්ටයින් අධිරාජයාගේ ක්‍රිස්තුදා කාලයේ ඔහු තමයි පළවෙනි කිතුණු අධිරාජ්‍යවරයා රෝමේ. ඔහු කිතුණුවෙකු බවට පත්වීම හෝ ක්‍රිස්තු ආගම වැළඳ ගැනීම හෝ අපි එක පස්සේ සාකච්ඡා කරමු එක කුමක්ද කියලා ඒ හරහා තමයි පළමුවට දෙසැම්බර් 25 වෙනිදා නත්තල සැමරුවේ කියලා අදහසක් තියෙනවා ඓතිහාසික වශයෙන් සාධක තියෙනවා. ඒ නිසා පළවෙනි ජූලියස් පාප් වහන්සේ ඊට 336ට වසර කීපයකට පස්සේ නිල වශයෙන් කතෝලික සභාව තුළ ප්‍රකාශයක් නිකුත් කරා කියලා සඳහන් වෙනවා දෙසැම්බර් 25 ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය වුණාය කියලා.
ඒ කෙසේවත් මේ දක්වා විද්වතුන් බයිබල් විද්‍යාඥයන් අදහස් දරන්නන් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්ති දෙසැම්බර් 25 සිද්ධ වුණේ කොහොමද කියන කාරණා ගැන අදටත් තර්ක විතර්ක කරනවා. බොහෝ අය කියනවා මේක රෝම අධිරාජ්‍යයේ තිබුණා වූ අන්‍ය ආගමික මිත්‍යා දෘෂ්ටික ආගම් හරහා ඒ වාගේ සැමරීමේ දවස් හරහා දෙසැම්බර් 25 වෙනිදා තීරණය කරා යයි කියලා. තවත් සමහරු කියන නෑ එහෙම නෙමෙයි මේක මේ මෑත කාලයේදී ආවා වූ වැඩි දියුණුලා වූ අදහසක් නෑ එහෙම නෙමෙයි යුදෙව් පසුබිම යුදෙව් ආගමික සංස්කෘතිය හරහා මේ දෙසැම්බර් 25 උන්වහන්සේගේ උත්පත්ති සමරන සම්ප්‍රදාය ආවාය කියලා තවත් සමහරු තර්ක කරනවා. ඒ නිසා අපි බලමු පොඩ්ඩක් කොහොමද මේ අදහස් ආවේ, ඒක පිටිපස්සෙන් අපිට මොනවාද ඒක හරහා දැනෙන්නේ, ඒක හරහා අපිට එන්න පුළුවන් නිගමනය මොනවද කියලා අපි පොඩ්ඩක් බලමු. දැන් අපි පොඩ්ඩක් බලමු රෝම අධිරාජ්‍ය තිබුණෝ අන්‍ය ආගමික නැත්තම් මිත්‍යා දෘෂ්ටීන් හරහා දෙසැම්බර් 25 උන්වහන්සේ උත්පත්ති වුණාද කියලා තීරණය කරේ කොහොමද කියලා. දැන් මේකෙදි එන්නා වූ ප්‍රධානම දෙයක් තමයි, ප්‍රධාන අදහසක් තමයි සැටර්නේලියා උත්සවය, නැත්තම් සැටර්න් දෙවියන් සමරන්නට ගන්නා වූ උත්සවය මේකට බලපෑවා කියලා ඇතමයි කියනවා. දැන් මේ උත්සවය ඇවිල්ලා සැටර්න් සාටුස් කියලා ලාතින් භාෂාවෙන් කියන, නැත්තම් ග්‍රීක භාෂාවෙන් මේ දෙවියන්ට ක්‍රෝනස් කියලා කියනවා. මේ දෙවියෝ තමයි බීජවලටයි අස්වැන්නටයි මූලික වෙන්නව දෙවියා හැටර සැලකෙන්නේ. මේ දෙවියාට ගෞරවය සඳහා දෙසැම්බර් මාසේ 17 ඉඳලා 23 දක්වා කාලය මේ දෙවියා වෙනුවෙන් රෝමෝරු කැප කරනවා. දැන් මේ උත්සවයේදී ඔවුන් තැග බෙදා දීම් කරනවා එක එක්කෙන අතරට, ඒ වගේම ආහාර පාන තියෙන සංග්‍රහයන් ඔවුන් භුක්ති විඳිනවා මේ කාලය තුළදී. ඉතාමත් ප්‍රීති ප්‍රමෝද මංගල්‍යයන් මේ කාලදී පැවැත්වෙනවා. ඒ විතරක් නෙමෙයි ලස්සන ග්‍රීනරිස් නැත්තම් මේ මල් වර්ග, කොළ වර්ග, එළවලු වර්ග ගෙවල් ඇතුළ තියාගෙන සරසනවා. වහලුන්ට විශේෂ නිවාඩු කාලයක් දීලා තියෙනවා. ඔවුන්ට විශේෂ තොප්පියක් පැළඳගෙන තමන්ගේ ඒ නිවාඩුව ගත කරන්න පුළුවන්. මේ වගේ කිතුණු සාරධර්ම වලට ඉතාමත් ළඟාවෙන්නා වූ සාරධර්ම ගොඩක් මේ සැටර්නේලියා උත්සවය හරහා තිබෙන නිසා ඇතැම් අය කියනවා සැටර්නේලියා උත්සවය මේකට බලපාන්නේ නැති දෙසැම්බර් 25 මේක සමරන්න රෝම අධිරාජ්‍ය විසින් කියලා. තවත් සමහරු කියනවා නෑ එහෙම නෙමෙයි, මේක the birth of the unconquered son, එහෙම නැත්නම් පරාජය කරගත නොහැකි වූ පරාජය නොවුණු සූර්යාගේ උත්පත්ති, එහෙමත් නැත්නම් ඩයස් නතාලිස් සෝලිස් ඉන් වික්ටි කියනා වූ මේ උත්සවය වෙන්න ඇති සමරන්නේ කියලා. ඒක සමරන්නේ දෙසැම්බර් මාසේ 21, එහෙම නැත්නම් කලාතුරකින් 22. මොකද්ද මේ? මේ තමයි මේ වෙනකොට සරත් කාලයේ වගාවන් ගොවියෝ කරලා ඉවරලා අවසන්ලා සීත කාලයට ඇතුළත් වෙලා පළමුවවි වරට සූර්ය උදාව උතුරු අර්ධගෝලයට පේන්න ගන්න දෙසැම්බර් 1 වෙනිදා. මේක තමයි අවුරුද්දේ ඉතාමත්ම කෙටිම දවස. පොඩි වෙලාවකට තමයි සූර්යා එන්නේ දෙසැම්බර් 21 වෙනිදා. ඊට පස්සේ දෙසැම්බර් 25 වෙනකොට සූර්යා සම්පූර්ණ වශයෙන් උදාවෙන්න පටන් ගන්නවා. දැන් මේ සූර්යා තමයි මේ උත්සවයේදී සමරන්නේ. මේකෙදි වැදගත් වෙන්නේ මේ සූර්යා දීර්ඝ සීත ඍතුවකට පස්සේ පළමු වරට උදා වීම, සූර්ය දෙවියන්ගේ උදා වීම කියනා වූ මේ උත්සවය තමයි රෝමවරුන් සමරන්නේ. ඔවුන්ට මේ රෝමවරුන්ට මේ උත්සවයේ එන්නේ පර්ෂියාව නැත්නම් වර්තමානයේ ඉරානය කියන රටේ මිත්‍රා ඇදහිල්ල හරහා, මිත්‍රා කියලා කියන්නේ ආලෝකයට අධිපති දෙවියෝ, ඒක සංකේතවත් කරන්නේ දෙවියන් සූර්යා හරහා. දැන් රෝමරු මේ විශේෂයෙන් රෝම හමුදාව මේ දෙවිය තමන්ගේ ප්‍රධාන දෙවියා බවට පත් කරගන්නවා. සූර්ය දෙවියාව තමන්ගේ ප්‍රධාන දෙවියා හැටියට ක්‍රිස්තුස් වහන්සේව ඇනගැසීමේදීත් මේ සූර්ය දේව වන්දනාව යම් මට්ටමකට කරන්න ඕන උත්සාහ ගත්තා කියන එකට අදහසක් පළ වෙනවා. ඒ උන්වහන්සේ වෙල්ලා තිබීමේ කාලය හැර අපි ඒක දවස් වෙනම පස් දවසක සාකච්ඡා කරමු. කෙසේ වුණත් මේ කාලයේදී සූර්යා දීර්ඝ නිින්දකට පස්සේ උදා වීම, නැත්තම් සීත කාලයේ සූර්යාගේ මරණයෙන් නැගිටීම උත්ථාන වීම, එහෙම නැත්තම් අන්ධකාරයට සූර්යා පරාජය කළ නොහැකි වීම කියලා සමරලා තමයි ඔවුන් මේක කරන්නේ. ඉතින් කිතුණුනුත් මුල් කාලයේදී පරාජය නොවුණා වූ පුත්‍රයා සමරන්නට
මේක අදාළ කරගන්නත් එහෙම නැත්නම් මලාකි 4:2 සඳහන් වන පරිදි දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨකමේ සූර්යා උන්වහන්සේ සුව ඇතුව උදා වෙනවා කියන වචනේ හරහා දෙවියන් වහන්සේවත් සූර්යයට සමාන කරලා තිබෙන නිසා දෙවියන් වහන්සේ ව සමරන්නත් ඒ වගේම මරණින් උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේ සමරන්න පිණිසත් මේ දෙසැම්බර් 25 මේ උත්සවය ආශ්‍රයෙන් ගත්තාය කියාත් ඇතැම් අය අදහස් පළ කරනවා කෙසේ වුණත් මේකට එරෙහිව සහ මේකට පක්ෂව යම් යම් අදහස් මතුවෙනවා උදාහරණයක් වශයෙන් බොහෝ අය කියන දෙයක් තමයි කොන්ස්ටන්ටයින් අධිරාජ මිලාන් ආඥා වහරහා කිතුනු ආගමට රාජ්‍ය වරප්‍රසාද ලබා දීමත් නැත්නම් කිතුනු ආගම රාජ්‍ය ආගමක් හැටියට පිළිගැනීම රිලිජියෝ ඉලිසිටාවල ඉඳලා රිලිජියෝ ලිසිට නැත්නම් නීත්‍යානුකූල ආගමක් හැටියට පිළිගැනීම හරහා රාජ්‍ය වරප්‍රසාද ක්‍රිස්තියානි සභාවට දෙන්න පටන් ගත්තයින් පස්සේ අන්‍ය ජාතීන් සහ ක්‍රිස්තියානි කාර්යයන් සම්බන්ධ කිරීම සඳහා කිතුනු ඇදහිල්ල උනතට ගෙන යාම සඳහා සන්දර්භීකරණය කියනවා ඒ කාර්ය කරන්න සන්දර්භීකරණය කරන්නට උත්සාහයක් ගැනීමක් හරහා මේ අන්‍ය ජාතික මිත්‍යා දෘෂ්ටික රැස්වීම නැත්නම් උත්සවයන් පවත්වන කාලයේදී උන්වහන්සේගේ උත්පත්තිය සමරන්නට උත්සාහ ගත්තා ඒ හරහා පසු කාලීනව බොහෝ ක්‍රිස්තියානි සභාවට නරක නපුරු දේවල් එහෙම නැත්නම් අන්‍ය ආගමික දේවල් ඇතුළු වුණා අපි දන්නවා මොකද්ද සභාවේ ඉතිහාසය වුණේ කියලා ඒක හරහා වුණාද වෙන්න ඇති කියලා බොහෝ අය කියනවා මේක රෝම අධිරාජ්‍යයේ ඔෆිෂියලි සිද්ධ වුණු කාරණාවක් කියලා. අනිත් පැත්තට සමහර කියනවා නෑ එහෙම නෙමෙයි මේ රෝම අධිරාජ්‍යයේ තිබුණා මිත්‍යා දෘෂ්ටික ආගම්වල කිතුණු ලක්ෂණ තිබුණු නිසා කිතුණු වටිනාකම් තිබුණු නිසා වැලියුස් තිබුණු නිසා කිතුණුවන්ම අන්‍ය ආගමිකයන් සමග සම්බන්ධීමට පාලම් බැඳීමක් හැටියට බ්‍රිජ් එකක් තනන්නට උත්සාහ කිරීම හරහා ඔවුන් මේ දෙසැම්බර් 25 ක්‍රිස්තු ශාසනයේ උත්පත්තිය සමරන්නට පුරුදු වෙන්න ඇති කියලා. ඒ වුණත් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි ක්‍රිස්තුස 336 කොන්ස්ටන්ටයින් අධිරාජ්‍ය ක්‍රිස්තියානි ආගම පිළිගන්නට කලින් සභාවට ආවේ දැඩි පීඩාවක් රෝම අධිරාජ්‍යයෙන්. කිතුනෝ කෙසේම ලෙසකින්වත් අන්‍ය ආගමික ලක්ෂණ තමන්ගේ ඇදහිල්ලට ඊට කලින් එකතු කරගත්තේ නැහැ. නමුත් ක්‍රිස්තු වර්ෂ 200 කාලයේදීම ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය දෙසැම්බර් මාසයේ සැමරුව බවට ඓතිහාසික සාධක තියෙනවා. විශේෂයෙන්ම නත්තල් උත්සවය 25 සැමරුව බවට ක්‍රිස්තු වර්ෂ 250 අතර කාලයේ පැවැත්වූ බවට සාධක තියෙනවා. ඒ නිසා ඔවුන් කියනවා නෑ නෑ මේක කිසිලෙසකින්වත් කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයගේ හෝ කතෝලික සභාවෙන් වෙච්ච දෙයක් නෙමෙයි. ඊට කලින් පවා දෙසැම්බර් 25 නත්තල් උත්සවයේ තියෙනට සමරන්නට ඇති කියලා ප්‍රබල සාක්ෂි තියෙනවා. ඒ නිසා ඓතිහාසික වශයෙන් පදනමක් ඇති නමුත් වර්තමානයේ වඩා ඒ පිළිබඳ කතිකාවතක් ඇතිලා තියෙනවා යුදෙව් පසුබිම දෙසැම්බර් 25ට බලපානට ඇති කියලා උන්වහන්සේගේ උත්පත්තිය සමරන්න. මේ සඳහා කාරණා දෙකක් සඳහන් වෙනවා. පළවෙනි එක තමයි ආලෝක මංගල්‍ය නැත්නම් දේවමාලිගාව කැපකිරීමේ මංගල්‍ය කියලා සලකන හනුකා මංගල්‍ය. මොකද්ද මේ හනුකා මංගල්‍ය කියලා කියන්නේ? අපි දන්නවා ඉස්රායලයේ සෙල්යුකස් අධිරාජ්‍ය සෙල්යුකස්ගේ ග්‍රීක අස්සිරියන් අධිරාජ්‍ය යටත් වෙලා තිබෙන කාලේ මැකබි වරුන්ගේ කැරල්ලක් ආරම්භ වුණා තමන්ගේ ආගමික නිදහස ලබා ගැනීම සඳහා. එහිදී ක්‍රිස්තු පූර්ව 165 ඔවුන් කිස්ලෙව් මාසයේ 25 නැවත මේ සෙල්යුසිඩ් වරුන්ගෙන් ඔවුන් දේවමාලිගාව අත්පත් කරගෙන ඒක පවිත්‍ර කරලා කැප කරපු දවස මේ කිස්ලෙව් 25 කියලා කියන්නේ දෙසැම්බර් 25 වර්තමාන අපේ කැලැන්ඩරේ. එදා දවසේදී හාස්කමක් වුණා කියලා කියනවා. මොකද්ද හාස්කම? දේවමාලිගාවේ මිනෝරා එක නැත්තම් සත්පහන් රුක පත්තු කරන්න ඔවුන්ට තෙල් තිබුණ නැහැ කියලා කියනවා. එක දවසකට සෑහෙන තෙල් බෝතලයක් විතරයි තිබුණේ. නමුත් හාස්කමකින් දවස් 8ක් මේ තෙල් බෝතලෙන් ඔවුන් නැවත තෙල් හොයාගන්නකම් මේ මිනෝරක දැල්ලුණා කියලා ඔවුන් තුල ලොකු විශ්වාසයක් තියෙනවා. එය සමරන්නට මේ හාස්කම දේවමාලිගාව නැවත අල්ලාගෙන කැපකිරීම සමරන්ට ඒ ගත්තා වූ දවසේදී කිස්ලෙව් 25 නැත්තම් වර්තමානයේ දෙසැම්බර් 25 වෙනිදා මේක බලපාන්න ඇති කිතුණුවන්ට ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සමරන්ට. ඒකට හේතුව ක්‍රිස්තුස් වහන්සේ ලෝකයේ ආලෝකය කියලා කිතුණුවන් විශ්වාස කරන නිසා නව ගිවිසුමේ සඳහන් වෙලා තිබෙන නිසා. අනිත් අතට ක්‍රිස්තුස් වහන්සේ තමයි සැබෑ දේවමාලිගාවට කිතුණුව සලකන්නේ.
වර්තමාන දේවමාලිගාව අපේ ශරීරය එක වෙනම කතාවක්. නමුත් ක්‍රිස්තුස් වහන්සේ දේවමාලිගාව සැබෑ දේවමාලිගාව නිසා එහෙමනම් මේක කිතුණුවන්ට අදාළ වෙනවා. උන්වහන්සේත් ආලෝකයේ උන්වහන්සේත් දේවමාලිගාව. ඒ නිසා ඔවුන් මේ හනුක මංගල්‍යය හරහා ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්ති සමරුවා වෙන්නට ඇති කියලා දෙසැම්බර් 25 අදහසක් තියෙනවා. නමුත් වර්තමානයේ ඊටත් වඩා නව අදහසක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ පාස්කුව හරහා මේක එන්නේ නැති කියලා. දැන් ඒක කොහොමද වෙන්නේ? යුදෙව් අයගාව දැඩි මතයක් තිබෙනවා ප්‍රොපේතෝරු අවුරුද්දේ එකම දවසේ ඉපදෙනවා සහ එකම දවසේ මිය යනවා කියලා. එසේනම් ඒ වගේම අවුරුද්දේ එකම කාලවල එක හා සමාන දේවල් අද්විතීය දේවල් දෙවියන් වහන්සේගෙන් වෙනවා කියලා ඔවුන්ට විශ්වාසයක් තියෙනවා. මේ විශ්වාසය හරහා කාතේජේ ටර්ටුලියන් තුමා ක්‍රිස්තු වර්ෂ 200 දී පමණ යොහන්තුමාගේ සඳහන් අධ්‍යයනය කළ ඔහු ගණනය කිරීමක් කරනවා. ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිද්ධ වෙච්ච නිසාන් 14 වෙනිදා දවස එක පාස්කු කාලය ඇතුළ වෙච්ච දවසක් පාස්කු දවසක් ඒ කාලයේදී නිසාන් 14 වෙනිදා උන්වහන්සේගේ මරණය සිද්ධ වුණා. නිසාන් 14 කියලා කියන්නේ වර්තමානයේ අපේ කැලැන්ඩරයට අනුව මාර්තු 25 වෙනිදා. මාර්තු 25 වෙනිදා උන්වහන්සේ මැරුණාය කියලා. එහෙමනම් හරියටම මාස 9ක් ගණන් බැලලා ඔවුන් කියනවා ඒ අදහසට අනුව එහෙනම් ප්‍රොපේතවරේ ඉපදෙන්නෙත් මැරෙන්නෙත් එකම දවස නිසා සැප්තැම්බර් මාර්තු 25 ඉඳලා දෙසැම්බර් 25 වෙනකොට 9 මාසයක් යනවා උත්පත්තිකර මිනිස්සෙගේ. එහෙනම් දෙසැම්බර් 25 තමයි උන්වහන්සේ පිළිස්ද ගන්න ඇත්තේ මරියතුමිට කියලා. අපි කලින් දැකපු සාකච්ඡා කරපු වීඩියෝටත් අනුව උන්වහන්සේ පිළිස්ද ගන්න ඇත්තේ දෙසැම්බර් මාසය කියලා අපි යෝජනා කරා. ඒ නිසා ඔවුන් කියන එහෙනම් මරියතුමියගේ පිළිස්ද ගැනීම සිද්ධ වෙනට ඇත්තේ දෙසැම්බර් 25. මොකද උන්වහන්සේ මැරුණේ මාර්තු 25 වෙනිදා නිසා මාස 9කට පස්සේ අවුරුද්දේ එකම දවසේ 25 වෙනි දවසක ප්‍රොපේතවරේ ඉපදින්නේ සහ මියන්නේ යයි සහ අවුරුද්දේ එකම කාලයේ නැවත නැවත යහපත් දේවල් දෙවියන් වහන්සේගෙන් වෙනවා කියන විශ්වාසය නිසා වෙන්න ඇති කියලා. එහෙම බැලුවත් දෙසැම්බර් මාසේ 25 වෙනිදා හෝ දෙසැම්බර් මාසේ තදාසන දවසකදී ක්‍රිස්තුස් වහන්සේගේ පිළිස්ද ගැනීම සිද්ධ වුණා නම් අපි දන්නවා අනිවාර්යයෙන්ම උන්වහන්සේ ඉපදෙන්නට ඕනේ සැප්තැම්බර් මාසේ 25 වෙනිදා කියලා. ඒ නිසා ඔවුන් කියනවා නෑ නෑ මේකට අපි හිතනවා ගැඹුරු යුදෙව් ආගමික සහ සංස්කෘතික බලපෑමක් තියෙන්න ඇති කිතුණුවන්ට දෙසැම්බර් මාසේ 25 වෙනිදා උන්වහන්සේගේ උත්පත්තිය සමරන්නට කියලා. කෙසේ වුණත් මට කියන්න තියෙන මෙච්චරයි. මනුස්ස ඉතිහාසයේ පළවෙනි වතාවට ක්‍රිස්තු පූර්ව සහ ක්‍රිස්තු වර්ෂ කියලා බෙදෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ අද්විතීය 15 වීම නිසා. උන්වහන්සේ දෙසැම්බර් 25 වෙනිදා හෝ පිවිසද ගත්තා හෝ සැප්තැම්බර් මාසයේ උත්පත්තිය ලැබුවා හෝ වේවා අද අපිට උන්වහන්සේගේ උත්පත්තිය සමරන්න සුවිශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි ක්‍රිස්තුස් වහන්සේ පොළොවට ආවේ අපි වගේ දිලිඳු ආත්මික දිලිඳු මිනිසයන්ටගේ පාපයට සමාව දීලා පව් නසන පූජාවක් හැටියට මිනිසයා වෙනුවෙන් පූජාවක් වෙලා මිනිසයාව පාපේ නිදහස් කරන්න. මිනිසයාගේ පාපේ තමන් මත ලබාගෙන මිනිසයාව නිදහස් කරලා ඔහුට සදාකාලික නිරේණ වූ ගලවලා සදාකාලික ජීවනයට ඇතුල් කරන්නයි ක්‍රිස්තුස් වහන්සේ පොළොට ආවේ. ඒ නිසා මේ නත්තලේදී අපි මේ ගීත ගායනාවල් නාටි ආහාර වේල් රසදීම් ඒ සියල්ලටම ඇතුලේ ඊට වඩා ගැඹුරට අපි ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සිද්ධ වුණේ ඇයි කියන කාරණාව ගැන අපි සාකච්ඡා කරලා බලමු, භාවනා කරලා බලමු. ඉන්පස්සේ අපිට හම් වෙන හැම අවස්ථාවකදීම අපේ අසල්වාසියාට අපි සැබවින්ම ප්‍රේම කරනවා නම් ඇයි උන්වහන්සේ පොළොවට ආවේ? ඔබේ මගේ පාපය දරාගෙන අපිව පාපෙන් නිදහස් කරලා අපිව ගලව ගන්නට යයි කියනා වූ ඒ සුපුවත, ඒ සුභාරංචිය අපි දැඩි උද්‍යෝගයෙන් යුතුව මේ නත්තල් කාලයේදී අපි බෙදාගමු. ඔබට